සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත උතුම් ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නය යම් කෙනෙක් ශ්‍රද්ධාව පෙරදරි කරගෙන මනාව ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදිව මෙලව ජීවිතය සකස් කරගෙන නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නත් ප්‍රාර්ථනා කරනවා වගේම ඒ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදයත් සද්ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අපි පහුගිය ධර්මදේශනා දෙකක් මේ ධර්මදේශනා මාලාව තුළින් සාකච්ඡා කරන්ට යෙදුණේ උතුම් වූ චද්ධන්ත ජාතක කතාව ඇසුරු කරගෙන.
ජාතක කතාව ඇසුරු කරගෙන දේශනා කරන තුන්වෙනි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ. පින්නතුනි දෙවෙනි ධර්ම දේශනාව නිමා කරන වෙලාවේ අවසානයේ අපි සිහිපත් කළා මේ සෝනුත්තර කියන වැඩි පුත්‍රයා මහබෝසතාණන් වහන්සේ ජීවත් වෙන තැන හොයාගෙන මොනතරම් දුෂ්කර ගමනක් පිටත් වුණාද කියන කාරණාවේ කරුණු කීපයක් අපි සාකච්ඡා කරන්න යෙදුණා. අපි එතන ඉඳලා අද ධර්ම දේශනාව ආරම්භ කරමු. පින්නතුනි මේ සෝනුත්තර වැඩි පුත්‍රයා වනගහනේ පහු කරලා මඩ සහ ජලතලයේ තරණය කරලා පර්වත ගහනේ පාමුලට එනවා. පර්වත හතක් ඔහුට තරණය කරන්න තියෙනවා. අපි කලින් සිහිපත් කළා පළවෙනි පර්වතයේ යදුණක් උසයි. පින්නතුනි යදුණක් කියලා කීවත් ධර්මයේ සඳහන් වෙන හැටියට දල වශයෙන් සතපුම් 9කට වඩා උසයි. සතපුම් 9ක් තරම් මේ පර්වතයේ උඩට තරණය කරලා නැවත උ ඒ දුරම පහළට බහින්න ඕනේ. දෙවනි පර්වතයේ යදුන් දෙකක් උසයි. තුන්වෙනි පර්වතයේ යදුන් තුනක් උසයි. හත්වෙනි පර්වතයේ ගාවට යනකොට යදුන් හතක් උසයි. ඒ කියන්නේ දල වශයෙන් සතපුම් 70කට වඩා වැඩි. ඒ තරම් ප්‍රමාණයක් 70කට ආසන්න ප්‍රමාණයක්. පින්නතුනි තැනිතලා පාරේ සතපුම් 70කට ආසන්න දුරක් අපිට පයින් ඇවිදින්න සිද්ධ වුණා. ඒක මොනතරම් වෙහෙසකාරී ගමනක් වෙයිද? නමුත් මොහු අපි කලින් දේශනාවේ සඳහන් කරපු සියලු උපකරණත් දරාගෙන කන්දක් නැගලා ආපහු බහින්න ඕනේ. මේවා ගිරි දුර්ග කඳු නගිනවා කියලා කීවට කොහොමත් පහසුවෙන් නගින්න පුළුවන් කමක් නැහැ. නගින්න ඉතාමත් අපහසුයි මේ කඳු වලට. සමහර කන්දක් අපට පයින් ඇවිදගෙනම යන්න පුළුවන් කඳ මුදුනට. නමුත් මෙහි සඳහන් කරන මේ කඳු එහෙම නගින්න පුළුවන් කඳු නෙමෙයි. ඒ නිසා මොහු මේ කඳු තරණය කළේ කොහොමද කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. අර රාජ දුවනිය විසින් මොහුට දීලා තියෙනවා දියමන්තියක් අගට සවිකල යකඩ කූරක්. ඒ දීලා තියෙන ගල විදින්ද මොහු මේ පර්වතය ළඟට ඇවිල්ලා අර දියමන්තිය සහිත යකඩෙන් ගල විදල ඒවට ඇන දානවා. කම්බි කූරු දානවා. ඒ දිගේ ගොඩ වෙනවා. නැවත විදල නැවත කම්බි දානවා. ආයෙ පහළ තියෙන කම්බි ටික ගලවගෙන යනවා. නැත්නම් කඳු හතක් තිස්සේ දාන්න යකඩ ඕනේ. එහෙම කර කර තමයි පර්වතේ තරණය කරන්නේ. ඊළඟට නිකන් කුරුස වගේ අර ලනු අග ගැට ගහලා කොකු වගේ හදලා උඩට විසි කරලා ඔය හමුදාවල අය වගේ කඳු නගින්න ලොකු ගොඩ නැගිලි උඩට නගින්න හදාගත්ත ලනු සහිත උපකරණ අපි දකිනවා. ඒ වගේ උපකරණ මෙයාට හදලා දීලා තියෙනවා. ඒ උපකරණ වලට තමයි අර හම් වලින් අඹරපු ලනු යොදලා තියෙන්නේ. සමහර තැන්වල ඒ වගේ උපකරණ විසි කරලා ඒක දිගේ එල්ලි එල්ලි යනවා. එහෙම යන සමහර තැන්වල ගල විදලා කම්බි දා ගන්නවා Tamante හිට ගන්නට. නැවත කඳු මුදුනට ගිහිල්ලා තවත් තැනක අර යකඩ කතිර ගල විදලා ගලේ හිටවලා අර වරපට ඇදලා
ඒ ඔස්සේ බිමට බැහැලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා මකුළුවෙක් තමන්ගේ නූල ඇදගෙන ඇවිල්ලා ඒ නූල දිගේ ඉහළට පහළට යනවා. මොහු සමහර තැන්වල අර වරපට පාවිච්චි කරලා ඒ විදිහට බැහැපු අවස්ථාත් තියෙනවා. එහෙමත් බහින්ද බැරි තැන්වල තමයි ගල විදලා යකඩ දාලා යකඩ මත ගමන් කරලා තියෙන්නේ. ඉතින් මේ කාර්යය අර වනගහණය පහු කරන වෙලාවේ ඔහු මොනතරම් දුකක් විඳින්නේ නැද්ද? ඊට වඩා හාත්පසින් අසීරුයි පර්වත ගහණය තරණය කරන්න. පින්නතුනි සඳහන් කරනවා මේ ගමන මොහු යනවා මිසක් වෙන කෙනෙක් යන්නෙම නැහැ කියලා. යන්නේ නැහැ කියලා කියන්නේ යමී කියලා ඉදිරිපත් වෙලා එන්න පුළුවන්. නමුත් මගදී මැරෙනවා. ඒ තරම්ම දුෂ්කර ගමනක් මේ තියෙන්නේ. සත්තු සිව්පාවන්ගේ තියෙන හිරිහැර කොහොම තියෙන්නේද? මේ මහ වනාන්තරවල ওই කූඩැල්ලෝ වගේ සත්තුන්ගෙන් කොහොම කරදර තියෙන්නේද? උණ වනාන්තරයේ උණ ගස් උඩ බඩ ගන්නකොට දිමි වගේ සත්තුන්ගෙන් මොනතරම් කරදර තියෙන්නේද? පින්නතනි ඒ කාරණා මෙතන සඳහන් කරලා නැති වුණාට වනාන්තරයක් ඇතුළේ තව කොයිතරම් අපහසුතා තියෙන්නේද? ආහාර පාන පිස ගන්නත් අවශ්‍යයි. මේ සියලුම දේවල් කරගෙන යන්න ගත වුණ කාලයයි අපි සිහිපත් කළේ අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ගත වෙලා තිබුණා කියලා. පින්නතුනි සඳහන් කරනවා මේ පර්වත ගහනේ මෙහෙම තරණය කරගෙන තරණය කරගෙන යන සෝනුත්තර වැඩි පුත්‍රයා ස්වර්ණ පාර්ශව පර්වතයේ කුමක්ද කියලා විමසලා බලනකොට විශේෂයෙන් මේ පර්වත හතක් අතරේ ඊටාම දීප්තිමත් ස්වර්ණ පාර්ශව පර්වතයේ මේ පර්වතෙන් නික්මෙන ආලෝකය චද්දන්ත විලට වැටුනහම රන්වන් එළිය අර බාධාවන්ගෙන් තොර දොළොස් යදුනක් පුරා පැතිරිලා තියෙන නිල්ම නිල් පාට ජල කඳ රන්වන් පාට වෙනවා. උඩ ඉඳලා බලහම සූර්ය මඩල බිමට බැහැලද කියලා හිතෙනවා වගේ ජලතලයේ ඒ තරම් දිලිසෙනවා. මේ පර්වතයෙන් විහිදෙන කාන්තිය නිසා ඒ තරම්ම සුන්දර තැන් අදත් මේ විදිහටම මේ ලෝකේ තියෙනවා. හිමාලය තරණය කළා හිමාලය තරණය කළා කියලා කීවට මෙවන් සුන්දර තැන් වලට ගමන් කරපු කෙනෙක් කවදාවත් අපිට අද හම්බ වෙන එකක් නැහැ. ඒ සාමාන්‍ය මිනිස්සු අතරේ. නමුත් ධර්මයේම සඳහන් කරනවා අපිට තරණය කළ නොහැකි අපිට දැකිය නොහැකි හිමෙන් වැහිලා තියෙන නමුත් මේ අති සුන්දර තැන් අද අභිඥාලාභී නිස්පර්ශ කරනවා කියලා. මේ විශ්වයේ තියෙන අති සුන්දර තැන් හොයාගෙන ගමන් කරනවා නම් භාග්‍යතුන් වහන්සේ කීකරු වෙච්ච කෙනෙකුට ඒක කරන්න හරි පහසුයි. යමෙක් ලෞතරා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ උතුම් නිර්මල ධර්ම රත්නයේ කීකරුද? ඔහු හරි සුන්දර පුද්ගලෙක්. එහෙම සුන්දර කෙනෙක් වුණ ඒ පුද්ගලයාට මේ විශ්වයේ තියෙන අතිසුන්දර තැන් ස්පර්ශ කරන්න භාග්‍යතුන් වහන්සේගේ කරුණාවෙන්ම මග හැදිලා තියෙනවා. නමුත් මෙවන් සුන්දර තැන් අපට ධර්මයෙන් විතරක් අහන්න තියෙනවා. වීරිය වඩන්නෙකුට මේ ජීවිතේ මේ සඳහා බාධාවක් නැහැ. මේ හිමාලය මුදුනි මාණික්කමේ පර්වත තියෙනවා කියලා සඳහන් කරනවා. මැණික් වලින්ම හැදුන පර්වත. පලිඟු වලින්ම හැදුන පර්වත. රිදීෙම්ම වගේ හැදුන පර්වත.
මේ ස්වර්ණ පාර්ශ්ව පර්වතයට අමතරව යදුන් ගණන් දිග මහ පර්වත ගැන තවත් සමහර සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. ඒ තරම්ම අසීමත් තැන. මේ වැඩි පුජ්‍යලයා තමන්ගේ අපේක්ෂාව මුදුන්පත් කරගන්න රජුරුවන්ගේ දේවියගේ වචනේ මුදුන්පත් කරවන්න දුන්නත් අරගෙන මහත් වූ පර්වත හත තරණය කරලා මේ ස්වර්ණ පාර්ශව කියන පර්වතයට නැංග කියලා සඳහන් කරනවා. කිඳුරන් වාසය කරන පර්වතයට නැගලා පර්වතේ පාමුල බලාම සුභද්‍රවතිකා සඳහන් කරපු විදිහටම මේඝ වලාවක් වගේ ඝනව වැඩුණ පත්‍ර තියෙන පාදයන් 8000කින් දරාගෙන ඉන්න මහ විශාල නුගරුක්ෂය දකින්න ලැබුණා. තමන්ගේ අභිමතාර්ථයේ මුදුන්පත් වෙන්න බොහොම ආසන්නයි කියලා හිතෙන්නේ ඇති. පින්නතුනි නුගරුක්ෂයේ පාමුල බලහම ෂඩ්වර්ණ රශ්මිය විහිදවන දල සහිත මුළුමලින්ම සුදුවන් වර්ණයෙන් යුක්ත වෙන කිසිම කෙනෙකුට අභිභවනය කළ නොහැකි මේ මහා චද්දන්ත ඇත් රජු තමන්ගේ සේනාව පිරිවරාගෙන නුගගහ හෙවනේ ඉන්නවත් සෝනුත්තර දැක්කා. යම් තැනක ඒ රජු ස්නානය කරන තැන පිහිටලා තියෙනවා කියලා රාජදීනිය සඳහන් කළා නම් ඒ මනාව මලින් පිරුණ සුන්දර චද්දන්ත විල සෝනුත්තරට දකින්න ලැබුණා. ඒ වෙලාවේ ඇතාගේ ගමන ඇතා ඉන්න තැන ස්නානය සඳහා යන හැටි ඒ සඳහා යම් මාර්ගයක් තියෙනවද ඒ සියල්ලම දැකලා ඉතාම පහත් ස්වභාවයෙන් යුක්ත හිතක් තියෙන මේ පුද්ගලයා අර කාන්තාවගේ පහත් හිත නිසා කරපු ඉල්ලීම සමෘද්ධමත් කරන්න මොන වගේ උපායන් අනුගමනය කරනවද කියලා ඔහු කල්පනා කළා. පින්නතුනි කෙනෙකුගේ හිත පහත් ස්වභාවයට පත් වුණාම දුර්වල ස්වභාවයට පත් වුණාම පාපයට නැඹුරු වුණාම මේ ලෝකේ කරන්න බැරි තරම් අපරාධයක් නැහැ. අපේ භාග්‍යතුන් වහන්සේ ධම්මපද පාළි එක තැනක දේශනා කොට වදාළි මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නං තතු කරි. වැරදියට පිහිටවපු හිත ඒ පුද්ගලයා මහා පව්කාරී කරනවා. හොරෙක් හොරෙකුට කරන අපරාධයකට වඩා වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරන අපරාධයකට වඩා පාපේට නැඹුරු හිත තමන්ට මහා නපුරක් කරනවා. පාපේට බරවෙච්ච හිත මරණයත් සමගම ඒකාන්තයෙන් ඒ පුද්ගලයා හිතකින් හිතිය නොහැකි වචනවලින් විස්තර කළ නොහැකි තරම් මහා දුකකින් පිරිච්ච නිරයවල් වල අවුරුදු කෝටි ගණන් දුක් විඳිනවා. තිරිසං අපායේ ඉපදිලා ඉතා පහත් ආකාරයේ දුක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් අනුගමනය කරනවා අනුභව කරනවා. ප්‍රේත ලෝකේ අසුර ලෝකේ මේ සතර අපායේ නිමක් නැති දුක් වලට ගොදුරු වෙනවා. හිත කියන ධර්මතාවයේ මොනතරම් භයානකද කොයිතරම් සුන්දරද. වැරදියට හිත පිහිටවපු අය සතර අපායෙම දුක් විඳිනවා. නමුත් මේ හිත පිරිසිදු කරගත්ත අය දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ඒ හැම කෙනෙකුගෙම වැඳුම් ලබන තත්ත්වයට පත් වෙනවා.
මේ හිත කොහෙද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා උද්ධං පාදතලා අදු කේසමත්තක පචපරියන්තං පාදතලෙන් උඩ ඒ කියන්නේ පිටුපැතුලේ ඉඳලා උඩට කේසමත්තක කෙස් වලින් පහළට පචපරියන්තං හමෙන් වට වෙච්ච මේ කොටසේ මේ හිත තියෙනවා පාදතලෙන් උඩ හිස කෙස් වලින් යට හමෙන් වට වෙච්ච බඹයක් පමණ වෙච්ච මේ ශරීරය ඇසුරු කරගෙන මේ හිත තියෙනවා නමුත් මේ හිත කොහෙවත් යන්නේ නැහැ දුරං ගමං ඒකචරං අසරීරං ගුහාසේ දුර ගමං යනවා නමුත් සඳහන් කරනවා හිතනම් කොහෙවත් යන්නේ නැහැ එහෙමනම් කොහොමද දුර ගමං යනවා කියලා කියන්නේ ඈත තියෙන ඕනෑම දෙයක් අරමුණු කරගන්න හිතට පුළුවන් නැතුව හිත කොහෙවත් යන්නේ නැහැ ඈත තියෙන ඕන දෙයක් අරමුණු කරන්න පුළුවන් නමුත් තමන් කලින් දැකලා තියෙන දෙයක් අපි මහසෑය දැකලා තියෙන නිසා මතක් වෙච්ච ගමම්ම සියලුම කරුණු අපිට මැවෙනවා ඒ කලින් දැකලා තියෙන හින්දා තවත් වෙනත් සෑයක් ළඟට ගියහම අපි සමහරලාට ඒ සෑය දිහා බල්ල කියනවා නිකන් මහසෑයේ ස්වරූපය වගේ කියලා ඒ මහසෑය කලින් දැකලා තියෙන නිසා නමුත් කිසිම සෑයක් දිහා බලලා අපිට කියන්න බෑනේ සිළුමිණි සෑය වගේ කියලා අපිට කියන්න බෑනේ සළුමිණි සෑය වගේ කියලා මොකද අපි මේ ජීවිතෙන් දැකලා මතක නැහැ පෙර ජීවිතවල වුණ තරම් දැකලා වැඳලා ඇති ඒ නිසා වෙන්න ඇති මෙවන් මනුස්ස ජීවිත ඒ නිසා වෙන්න ඇති බණ අහන්න ශ්‍රද්ධාව ඒ පෙර පින් කරලා තියෙන නිසා එමනම් මේ හිත කොහෙද තියෙනවා කියලා දේශනා කළේ මේ බඹයක් පමණ ශරීරී හමින් වට වෙච්ච මේ කොටසයි මේ තුල ඉඳගෙන රූපයක් නැති නිසා අපිට පේන්නේ නැහැ නමුත් වේගයෙන් උපදින සිත් නිමක් නැහැ තත්පරයකට කෝටි ප්‍රකෝටි ගණන් සිත් උපදිනවා හැම හිතක්ම දෝරංගමං ඒක චරං තනියම හැසිරෙන්නේ කිසිම හිතක් තවත් හිතක් එක්ක හැසිරෙන්නේ නැහැ සෑම සිතුවිල්ලක්ම උපදිනවා පවතිනවා නැති වෙනවා ඊට පස්සේ ඊළඟ හිත උපදිනවා පවතිනවා නැති වෙනවා හිත දෙකක් එකට උපදින්නේ නැහැ ඒ නිසා තමයි තනියම හැසිරෙනවා කියලා කියන්නේ අපේ ශරීරයේ පවතිනෙත් ඒත් එක්කම තමයි මේ කරන හැම ක්‍රියාකාරකමක්ම කොහොම සිද්ධ වෙනවද භාග්‍යතුන් වහන්සේ මනාව ඒ කරුණ පැහැදිලි කළා අතක් ඔසවලා තව තැනකින් තියෙනකොට සඳහන් කළේ ඔසවපු අත නම් නෙමෙයි අනිත් තැන තිබ්බේ වෙන අතක් නැවත ගන්නකොට අරගත්තේ ඔසවපු අතත් නෙමෙයි එතන තියාපු අතත් නෙමෙයි වෙනම මතක් අපි අරන් තියෙන්නේ මොනතරම් සංකීර්ණ බවක් මේ ජීවිතය තුළ තියෙනවද පින්නතුනි කාටුන් චිත්‍රයක් අඳිනකොට එකිනෙකට ඉතා සුළු විදිහට වෙනස් වෙච්ච රූප ලක්ෂ ගාණක් තියෙනවා ඒ රූප එකට හොලවනකොට අපට පේන්නේ එක අතක් හොලවනවා වගේ. අපි චිත්‍රපටියක් බලනකොට රූපවාහිනිය බලනකොට අපිට පේන්නේ එකම පුජ්‍යලයක හිමේ යනවා වගේ. නමුත් ඒ වාගේ රූප රාමු කෝටි ගාණක් එකතු වෙලා තමයි අපිට ඒක පෙන්වන්නේ. ඊට වඩා සිය දහස් ගුණයකින් වේගවත් මේ හිතේ ක්‍රියාකාරීත්වය. ඒ නිසා අපිට හිතෙන්නේ හිතේ එහෙම යනවාද කියලා. හොඳම උදාහරණයක් තමයි
තොරණක ලයිට් පත් වෙනකොට අපිට පේන්නේ ඒ ආලෝකය වේගෙන් එහෙම එහෙ දුවනවා වගේ ආලෝකය දුවනවා වගේ පේන්නේ. නමුත් එළිය නිමහම අපිට පේනවා අර තිබුණ බුබුලු එතනම තියෙනවා. කොහෙවත් ගිහිල්ලා නැහැ. දවස් ගාණක් ප්‍රදර්ශනය කරලා ගලවන්නේ සවි කරපු තැනින්ම තමයි. නමුත් අර වේගෙන් ආලෝක ධාරා ගමන් කරන නිසා අපිට පේන්නේ හිම යනවා වගේ. ඊට වඩා කොච්චර වේගවත්ද හිතේ ක්‍රියාකාරීත්වය. පින්නතුනි හිත දමණය කර ගැනීම ඕනෑම පුද්ගලයෙකුට සැපයක්. ලෞතර භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් මේ සිත දමණය කර ගැනීම පිළිබඳවමයි. සබ්බ පාපස්සාකරණං සියලු පාපයන්ගෙන් වළකින්ද කුසලස්ස උපසම්පදා උතුම් කුසලයන් නිරන්තරයෙන් රැස් කරගන්න. සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. තමන්ගේ හිත මනාව දමණය කරගන්න සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව ඒකයි. මේ තරම් වේගෙන් දුවන පයින් හිත වේගෙන් උපදින මැරෙන හිත යම් කෙනෙක් තමන්ගේ වසඟයට අරගන්නවද ඒ පුද්ගලයා කොයිතරම් උතුම් වෙයිද? එදාට ඒ පුද්ගලයා හිතට ඕන හැටියට ක්‍රියාත්මක වෙන කෙනෙක් නෙමෙයි, තමන්ට උවමනා දේවල් විතරක් හිතන කෙනෙක්. අපිට අද උවමනා නුවමනා හැමදේම හිතෙනවා. නමුත් දමණය කරගත්ත කෙනා තමන්ට උවමනා දේ පමණක්ම හිතනවා. හිතත් ඒ තරම් වේගෙන් උපදින හිතත් පාලනය කරලා තියෙන්නේ. එහෙමනම් මේ ආර්යයන් වහන්සේලා මේ විශ්වයේ මොනතරම් ශ්‍රේෂ්ඨද? ඒ ආර්යයන් වහන්සේලා පිළිබඳව අපි තුල මොනතරම් ගෞරවයක් ඇති විය යුතුද? බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මපරියාය යමෙකුට ස්පර්ශවන්නේ නම්, යමෙකුට ගෝචරවන්නේ නම්, ඒ පුද්ගලයා මහා ශ්‍රද්ධාවන්තයෙක් බවට පත් වෙන්නේ මේ සිත හදන වැඩපිළිවෙල භාග්‍යතුන් වහන්සේ කොහොම දේශනා කළාද? මේ සියල්ල භාග්‍යතුන් වහන්සේ කොහොම අවබෝධ කළාද? භාග්‍යතුන් වහන්සේට අනුව ඒ හිත දමණය කරගත්ත උත්තමය මොන තරම්නම් ශ්‍රේෂ්ඨද? ආන් එහෙම දැනෙන්න දැනෙන්න ධර්මයේ තුලින් වැටහෙන්න වැටහෙන්න අපේ ශ්‍රද්ධාව තව තව දියුණු වෙනවා. පෘථජන පුද්ගලෙක් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පිනතිනේ කාරණාව අපි හිතනවට වඩා කොච්චර අමාරුද? සෝවාන් වහන්සේ නමක් වෙන්න අපි පෘථජනෙක් වඳගෙන සෝවාන් වහන්සේ නමකගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන මට්ටමට ආවට පස්සේ තමයි අපිත් සෝවාන් වුණා වෙන්නේ. සෝවාන් වහන්සේ නමක්, අනාගාමීන් වහන්සේ නමකගේ සිතුවිලි කොහොමද ඒ සිතුවිලි ක්‍රියාත්මක වෙන හැටියට තැනට තමන්ගේ හිත ගොඩනැගුවට පස්සේ තමයි තමන්ට සකදාගාමි වෙන්න පුළුවන්. සකදාගාමින් වහන්සේගේ හිත අනාගාමින් වහන්සේගේ හිතේ දියුණු මට්ටමට සකදාගාමි මට්ටමේ ඉඳලා ඉහළට ගෙනාවට පස්සේයි අනාගාමි කියලා කියන්නේ. එවන් උතුමෙක් මහරහතන් වහන්සේ නමක් කොහොමද? මහරහතන් වහන්සේගේ සිතුවිලි කොහොමද කියන මට්ටමට තමන්ගේ හිත දියුණු කෙරුවට පස්සේ තමයි රහත් වෙන්නේ. එහෙනම් රහත් වෙන්න කලින් හිත එතෙන්ටම දියුණු කරන්න ඕනේ. ලෞතුරා බුද්ධත්වයේ ලබන මහබෝසතාණන් වහන්සේ රහතන් වහන්සේ නමක් හැටියට සර්වඥතා ඥානෙ කොහොමද? සර්වඥතා ඥානෙ ලබාගත් උත්තමේ කොයි විදිහෙද කියන තැනට හිත ඉහළට ඉහළට වැඩුවට පස්සේ තමයි සර්වඥතා ඥානීය පසක් වෙන්නේ.
එහෙමනම් මේ හිත අපිට තාම වසඟ කරගන්න බැරි වෙච්ච නිසා මේ සංසාරේ අපි තාමත් ඇවිදගෙන යනවා. ඒ ඇවිදගෙන යන සසරේ අද මේ විදිහේ ජීවිතයක් හෙට කොයි විදිහේ ජීවිතයක් තියෙයිද? මරණින් මත්තේ කොහොම ජීවිතයක් හම්බ වෙයිද? මනුෂ්‍ය භව තව අවුරුදු කෝටි කීයකින් අපිට අහිමි වෙයිද? ඒ සසරේ හැටි. නමුත් එහෙම නොවි සුගතියෙන් සුගතියට ගමන් කරලා ඒ උතුම් ආර්ය තත්වයට පත් වෙලා සසර නිමා කරගන්න වැඩපිළිවෙල අපට කියලා දුන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ විතරමයි. ඒ අපි කෙරෙහි තියෙන අනුකම්පාව නිසාමයි, දයාව මෛත්‍රිය කරුණාව නිසාමයි තමන්ගේ අතට ලැබුණ නිවන කෝටි ප්‍රකෝටි වාරයක් අපි හින්දා අත්හැරියා. සුමේද තාපසතුමාට විතරක් නෙමෙයි අතට නිවන හම්බුනේ. මහා කල්ප අසංඛ්‍ය 4,01,000 සසර ඇවිදගෙන එනකොට තමන්ට තනියම නිවන් දකින්න ලැබිච්ච අවස්ථා කෝටි ගණන්. නමුත් ඒ හැම අවස්ථාවක්ම අත්හැරියා. කාට දෙන අනුකම්පාව නිසාද? අපට දෙන අනුකම්පාව නිසා. එහෙම අත්හැරලා එන ගමනක කොච්චරනම් දුක් විඳද? ඒ දුක් විඳින්න සිද්ධ වෙන බව නොදැනද මේ අත්හැරීම කළේ? දැන දැනමයි, දැනගෙනමයි අත්හරින්නේ. එතකොට ලෞතුරා බුද්ධත්වයට පත් නොවුන ඒ මහ බෝසතාණන් වහන්සේගේ කරුණාවවත් අපිට තුන් හිතකින්වත් කවදාවත් හිතලා ඉවර කරන්න බෑ. එවන් ගමනක විඳපු තවත් ගැහැටක් ගැනමයි චද්දන්ත ජාතකයෙන් මේ මනාව පැහැදිලි කරලා තියෙන්නේ. පින්නතුනි, රාජ දියණියගෙන් චද්දන්ත ඇත් රජු කටයුතු කරන හැටි අහගත් සෝනුත්තර කියන වැදි පුත්‍රයා පර්වත ගහණේ තරණය කරලා ඇත් රජු දැකලා විමසිලිමත් වෙනවා. නාණ්ඩ යන හැටි, නාල ගොඩ වෙන හැටි, ගොඩ වෙලා නැතර වෙන තැන, ආරක්ෂක හස්තීන් කටයුතු කරන හැටි, මේ සියල්ලක්ම මනාව විමසිලිමත් වෙනවා. එහෙම විමසිලිමත් වෙමින් හොයා බලනවා මේ කාරණාව මට කරන්න පහසු වෙන්නේ කොහොමද? මේ මහා අපරාධය මා කළ යුත්තේ මොන විදිහටද? ඔහු දැන් සැලසුම් හදන කාලේ. එහෙම සැලසුම් හදන ඉන්නකොට මේ වැඩි පුත්‍රයා අර මනා පුකුණ දැකලා ස්වර්ණ පාර්ශව පර්වතයෙන් බැහැලා ඇතුන් නාන්න ගියාට පස්සේ විශේෂයෙන් මේ ඇතුන්ගේ පාද සටහන් වගේ හංග වලින් හදාපු පාවහන් ඔහු අරන් ආවා. ඔහු දැන් එතන ඉඳලා හැසිරෙන්නේ මේ පාවහන් දාගෙන. මිනිස්සුන්ට යන්න බැරි තැනක්. නමුත් මේ ඇත්තු දැක්කොත් මිනිස් පිය සටහනක් තියෙනවා. මේ ඇත්තු 8000ක් ඉන්නවා. මේ ඇත්තු අහසින් යන්න පුළුවන් අය. චද්දන්ත කුලිය ඇත්තු. ඉරුදිමත් ඇත්තු. ඒ නිසා මවුන්ට හොරෙන් හැඟවෙන්න තැනක් මේ පර්වත ගහණේවත් කොහෙවත් නැහැ. ඒ නිසා මිනිස් පිය සටහනක් නම් මේ කොහෙවත් තියලා බෑ. මනාව සූක්ෂම විදිහට සැලසුම් හදලම ඉවලා තියෙන්නේ. ඒ නිසාර ඇත්පා සටහන් හා සමාන හං වලින් හදාපු පාද භාවිතා කරමින් තමයි මොහු හැසිරෙන්නේ. ඇත්රජු ගිය තැන, නිතර වාසය කරන තැන මනාව හොයලා බලලා මේ මාර්ගයෙන් යනවා. මෙතනින් ස්නානය කරනවා. ස්නානය කරලා මෙතෙන්ට ගොඩ වෙනවා. මෙතෙන්ට ගොඩ වෙලා අනිත් ඇත්තු ස්නානය කරනකන් නතර වෙලා ඉන්නවා. ඒ සියල්ලම මොහු පරීක්ෂා කරනවා. පින්නතුනි, ඊළඟට
මනාව මහ බෝසතාණන් වහන්සේ වසන තැනට සත් අවුරුදු 7 මාසයේ 7 දිනකින් පැමිණිච්ච සෝනුත්තර අත් රජු පැන්සනෙහින්ද ගියහම කලින් ඒ සියල්ල විමර්ශනය කරලා තමන් අරගෙන ගියපු අර මහා උදැල්ල මේ උදැල්ලෙන් වලක් හරනවා අත් රජු පැන්සනහිලා ඇවිල්ලා නතර වෙන තැන වලක් හරනවා වලහාරලා කලින් ගස් කඳන් පළලා හදාගත්ත ලෑලි ඒ වල මත දානවා අර හාරන සියලු පස් ජලයත් එක්ක මිශ්‍ර කරලා විසිකලා කියලා කියන්නේ අලුත් පස් විසි වෙලා තියෙන බව මේ ඇත්තු දැක්කොත් ඒක උනේ කොහොමද කියලා හොයනවමයි ඒ නිසා ජලයත් එක්ක මිශ්‍ර කරලා විසිකරනවා එතකොට හොයන්න බෑ ඊට පස්සේ ලෑලි දාලා බොරු වලක් මේ හදන්නේ දැන් ඒ උඩ නැවත බස් දාලා වියලි කොළරොඩු අහුරලා මෙතන අලුතෙන් කිසියම් කර්මාන්තයක් කළ බවක් හොයන්න ඉඩ තියන්නේ මහා පාප කර්මයක් කරන්න යන කෙනෙක් නමුත් ඔවුන්ටත් මහා ප්‍රඥාවක් තියෙනවා හොරෙක් හොරකමක් සැලසුම් කරන හැටි අපරාධකාරයෙක් අපරාධයක් සැලසුම් කරන හැටි තමන් අල්ලගන්න කිසිම හෝඩුවාවක් හෝඩුවාවක් ඉතුරු කරන්නේ සමහර වෙලාවට හොරෙකුට තියෙන දැනුම අපරාධයක් කරන්නෙකුට තියෙන දැනුම සාමාන්‍ය මිනිහෙකුට ජීවිත කාලෙවත් ලැබෙන්නේ නැති දෙයක් පෞකාරීකුට තියෙන දැනුම අදත් මේ ලෝකේ මහා යුද අපරාධ වගේ දේවල් කරන්නේ මිනිස්සු දාස් ගණනකගේ නෙමෙයි රටක් වුණත් එක පාර විනාශ කරන්න පුළුවන් ආයුධ වර්තමානයේ හදලා තිනවා කියලා කියනවා නමුත් ඒ සූක්ෂම ආයුධ ඒ විදිහට නිර්මාණය කරන්නේ ඒයිට කොහොම නුවණක් තියෙන්නේ ඇත්ත ඒ නුවණ කොහොම වුන් හොයන්නේ ඇත්ත පින්නතුනි එහෙම නුවණක් ලැබුවනම් ඒත් මේ සම්මා සම්බුද්ධ ශාසනය නිසාම තමයි පින්කම් කරලා වැරදියට ප්‍රාර්ථනා කරලා පින්කම් කරලා වැරදි විදිහට ක්‍රියාත්මක වෙන්න හිතලා එහෙමයි මේ ප්‍රඥාවක් හම්බුනේ සම්මා දිට්ඨික බවක් නැතිකම සසර මොනතරම් අනුතුරි හෙලනවද නමුත් උන් ඒ නුවණ පාවිච්චි කරන්නේ තමන්ට එවන් නුවණක් ලබන්නේ මග පෑදෙන්න සිල්වත්ව ගුණවත්ව හිටපු උතුමන්ටම කරදර කරන්න. එහෙමනම් මේ සෝනුත්තර කරගෙන යන්නේ එවන් වැඩක්මයි. ඒ නිසා මේ තරම් සූක්ෂම ඇත රජවරු මේ ආරක්ෂක හස්තීන්ට කිසිම සංඥාවක් නම් දැනෙන්න තියන්නේ නැහැ. මනාව වල හදලා මොන් මොනතරම් කපටිද මොනතරම් සූක්ෂමද පින්නතේ මේ සෝනුත්තර වැද්දා මේ වලට බහින්න ඇත්තේ කෙස් ටික කපලා මොකද අර රාජ දියණිය කියලා එවන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථානේට නම් මේ ඇත්රජු ජීවිතේ දෙවනි කරලා යදෙනවා කහට පාට වස්ත්‍රයට ඔහු ජීවිතේ දෙනවා ඒ තරම්ම ශ්‍රද්ධාවන්තයි ආන් ඒ නිසා කහ පාට වස්ත්‍ර මොහුට දීලා තියෙන්නේ ඒ නිසා කහ පාට වස්ත්‍රත් පොරවගෙන තමයි මේ වලට බහින්නේ දුණු ඊතලත් අරගෙන මේ ඊතල කියලා කීවට මේ අපිට ඊතලේ කියපු ගමම්ම මතක් වෙන ඊතලයක් තියෙනවා. එහෙම ඊතලයකින් මේ හස්තිය මරන්න බෑ. රියන් 88ක් උසයි. 120 රියනක්
දී ගයි මේ හස්ති රාජයාගේ බඩින් තමයි ඊතලේ ඇතුල් වෙන්නේ 88 රියනක් ශරීරේ හරහා ගමන් කරලා මහා පොරවකින් පැලුවා වගේ පිට පලාගෙන ඉහළට මතුවෙන්නේ මොනතරම් වේගකින් විදින්න ඕනේද කොයිතරම් ලොකු ඊතලයක් වෙන්න ඕනේද සෝනුත්තරගේ ශක්තියත් අපිට මතකයි ඇත්තු පස් දිනකගේ ශක්තිය ඒ ශක්තිය ඔහු අරගෙන ඉන්නේ පව් කරන්න බයි උපදින්මත් වැද්දෙක් නමුත් මේ වෙලාවේ කරන්න ලෑස්ති වෙන්නේ මේ විශ්ව ධාතුවේ කරන්න තියෙන දරුණුම අපරාධය ඉන්ද ඒ ශක්තිය පව් කිරීම සඳහාම තමයි වල හදලා වලට බැහැලා පොඩි සිදුරක් තියාගන්න පොඩි කියන්නේ එතෙන්ට ගැළපෙන සිදුරක් ඊතලයේ මුදාහරින්න සිදුරක් තියෙනවා දැන් ඇත්තු නාන වෙලාවේ මෙයා මේ සියල්ලම කරගෙන තියෙන්නේ සුදුසු පරිදි ඉස්සරලාම චද්දන්ත විලෙට බහින්නේ චද්දන්ත හස්තියමයි නාවන හස්තියින් දෙදෙනා මේ පිරිසිදු ජලය අරගෙන මනාව නාවනවා හරියට සුදුසුදු පාටයි කෛලාස කූටේ වාගේ කියලා සඳහන් කරනවා රිදී පර්වතයක් වාගේ නාවලා ඉවර වෙලා ගොඩට ආවහම ඇතින් නිනාවනවා ඇතින්නියත් නාවලා ගොඩට ආවහම අර 8000ක් ඇත්තු මේ මිලට බහැලා බොහොම සතුටින් ජල ක්‍රීඩා කර කර නානවා නානකොට මේකෙදි මේ විලේ තියෙනවා නිල් මානෙල් රතු මානෙල් සුදු මානෙල් සුදු නෙළුම් රතු නෙළුම් කුමුදු මේ ආදී විවිධ මල් තියෙන බව අපි මුලින් සිහිපත් කළා විලේ පිපෙන මල් ගොඩබිමේ පිපෙන මල් මේ මල් කඩාගෙන ඇවිල්ලා මනාව ඇත්රජු සරසනවා ඇත්රජුගේ දේවියත් සරසනවා ඒ දේවල් කරලා මේ අය ආයේ නානවා හස්ති රාජයා පැන්සනහිලා ඉවර වෙලා පුරුදු පරිදි හැමදාම හිට ගන්න තැන එතෙන්ට ඇවිල්ලා හිට ගන්න ශරීරයේ තෙමාගෙන වැටෙන ජල බිඳු අර තියලා තියෙන සිදුරෙන් ඇතුළට වැටෙනවා එතකොට සෝනුත්තර දැනගන්නවා දැන් නිසි තැනට ඇවිල්ලා ඉන්නේ විස පොවාපු ඊය තමන්ගේ දුන්නේහි යොදලා අර සිදුරෙන් හරියටම ඉලක්කේ අරගෙන ඊතලයේ මුදා හරිනවා හස්ති රාජයාගේ නාභි මණ්ඩලය හරහා මහා බඩවැල් කුඩු කරගෙන කුඩා බඩවැල් කුඩු කරගෙන ඉලෑට බිඳගෙන 88 රියනක් විදුලි වේගයෙන් ගමන් කරන මේ ඊතලේ මහ පොරවකින් පැලුවා වගේ පිට පලාගෙන අහසට නැගුණා කියලා කියනවා ඒ වෙලාවේ චද්දන්ත හස්ති රජුරන්ට දරා ගන්න බැරි තරම් මහා වේදනාවක් ඇති වෙනවා ඒ වේදනාව ඇති වෙනවත් එක්කම තුන් වතාවක් හයියෙන් කුංචනාද කරාම මේ පවුරු වලලු හත ඒක නින්නාද වුණා කියලා සඳහන් කරනවා ඒ තරම් පුදුමාකාර හඬක් හැබැයි හඬ ඇහෙනවත් එක්කම මේ 8000ක් ඇත්තු වාත වේගයෙන් ක්‍රියාත්මක වුණා කියලා කියන්නේ තමන්ගේ පස මිතුර හොයන්න ආහසර නැගිලා හැම තැනම හොයනවා එක මොහොතක් රැඳිලා හිටියේ නෑ ඇතින්න විතරක් ළඟට වෙලා ඇත්රජු දරාගෙන ඉන්න හිටගෙන ඉන්න බැරි තරම් වේදනාවක් සඳහන් කරන රිදී කලයක් බිඳුනා වගේ රක්ත වර්ණ වූ රුධිරේ වැක්කිරෙනවා කියලා නමුත් ඇත්රජු මහා ප්‍රඥාවන්තයි අන්න ඒ නිසා ඇත්තු
අටදාහම නික්මිලා ගියාට පස්සේ කල්පනා කරනවා මගේ ඉදිරිපස්සේ ඉඳලා මේ ඊතලේ ආවනම් කුම්බස්තලේ සිදුරු කරගෙන යන්න ඕනේ කුම්බස්තලේ සිදුරු කරගෙන පසුපසින් මතුවෙන්න ඕනේ නමුත් ඊතලේ ඇවිල්ලා තියෙන්නේ ඉදිරියෙන් නෙමෙයි පෘථුවියෙන් එහෙමනම් මේ ඊතලේ කොහොම එන්නේ ඇද්ද එහෙනම් මගේ හතුර ඉන්නේ පෘථුවිය ඇතුලේ ඔහු කොහොම කෙනෙක්ද දන්නේ හතුර නමුත් මෙතන තාම තමන්ගේ දේවිය ඉන්නවා හතුරා ගැන විමසන්න කලින් ඇය මෙතනින් අයින් කරන්න ඕනේ මොකද ඇය දැක්කොත් හතුරා ඔහුට කුමකින් කුමක් සිද්ධ වෙයිද දන්නේ ඒ නිසා ඇයත් අයින් කරලම තමයි හතුරා හොයන්න ඕනි කියලා තමන්ම කල්පනා කරනවා කල්පනා කරලා මහා සුබද්‍රාට කම්පාවට පත් වෙන්න වචනයක් කියනවා මහා සුබද්‍රාගෙන් අහනවා සුබද්‍රාවෙනි මගේ පසමිතුරා හොයන්න 8000ක් හස්තීන් හැමතැනම විසිරීලා ගිහිල්ලා ඉවරයි ඔබ විතරක් මෙතෙන්ට වෙලා මොනවද කරන්න කියලා ඒ වෙලාවේ සඳහන් කරනවා ස්වාමීනි ඔබව දරාගෙන ඔබව සනසන්න මම මේ ඉන්නේ මේ වෙනකොටත් ඇත් රජු අල්ලගෙන වගේ මේකට හේතු කරගෙන වගේ ඉන්නේ නිසා ඔබව දරාගෙන ඉන්නේ ස්වාමීනි මට සමාවෙන්න කියලා ඇත් රජුගෙන් අයින් වෙලා තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරනවා ප්‍රදක්ෂිනා කරලා හතර පොලකින් වන්දනා කරනවා වන්දනා කරලා නික්මිලා යනවා එයත් ගියාට පස්සේ ඇත් රජු කල්පනා කරනවා එහෙනම් දැන් සතුරා ඉන්න තැන හොයන්න ඕනේ ඔහු ඉන්නේ පෘථුවියමයි එහෙනම් ඉතල තමන්ගේ නියපොත්තෙන් ඊතලේ ආපු තැනට පහර දුන්නාම අර ලෑලි ඔක්කොම සීසීකඩ විසි වෙනවා යන්තම් ඇතුල බලහම පසේ බුදුරජාණන් වහන්සේලා දරණ අරිහත් දජේ දකින්නවා අපි සඳහන් කළා 58 රියනක් රෙදී දංවැලක් වගේ හොඬක් තියෙනවා අර වල ඇතුළට දැම්මහම වැද්දා දේවියගෙන් අහලා තියෙනවා මේ අය මොනතරම් නපුරුද කියලා ආරක්ෂකයන්ගේ නපුරු බව සඳහන් කළා ප්‍රාශ්වාස වාතයෙන් පිම්බොත් මිනිහෙක් දූවිලි බවට පත් වෙනවා කියලා එහෙමනම් ඇත් රජුගෙන් අනතුරක් වුණොත් තමන්ට කුමකින් කුමක් වෙයිද ආන් ඒ නිසා පොරවගෙන ඉන්න කහපාට වස්ත්‍රය ගලවලා හොඬින් තියන අරන් බලහම තමයි දකින්නේ මේ කසට පැහැති වස්ත්‍රය මේක මේ ලෝකේ තියෙන උතුම්ම වස්ත්‍රය ඒ අරිහත් දජයයි තමන්ගේ හොඬේ තියලා තියෙන්නේ ඒ අරිහත් දජේට කොයි තරම් ගරු කිරීමක් කළාද ඒ නිසා සෝනුත්‍ර ඔසවලා අරගෙන තමන්ගේ ඉදිරියේ තියෙනවා ඉදිරියේ තියලා කරුණු කාරණා දැනගන්නවා බොහෝ කපටිකමක් කරලා තියෙන්නේ කපටියෙක් නමුත් පෞකාරයෙක් නමුත් දෙවියන්ගෙන් බඹුන්ගෙන් මරුන්ගෙන් වැඳුම් ලබන මේ ශ්‍රේෂ්ඨ වස්ත්‍රයේ වර්ණය මා ඉදිරිපිට තියලා තියෙනවා අනික් කසාවෝ කාසාවන් යෝවත්තං පරිදහිස්සති අපේතෝ දම සච්චේන නසෝ කාසාවෝ මරහති මේ වස්ත්‍රයේ දරන්ඩ සුදුසු රාගේ නැති කරපු දේශේ නැති කරපු මොහේ නැති කරපු තෘෂ්ණාව නැති කරපු ශ්‍රේෂ්ඨෙක් විතරක් මේ වස්ත්‍රයට සුදුසුයි මේ වස්ත්‍රය ඔහුට පමණක් උරුමයි නමුත් පින්නතුනි සඳහන් කරනවා
එවන් පුද්ගලෙක් මේ වස්ත්‍රය දරනවා නම් ශ්‍රේෂ්ඨයි. නමුත් මේ ලෝකේ දුස්සීලිය ඒත් මේ වස්ත්‍රය දරාගෙන ඉන්නවා. මේ ලෝකේ පෞකාරයෝ ඒත් මේ වස්ත්‍රය දරාගෙන ඉන්නවා. ඔහු දුස්සීලෙක් නමුත් ඔහු පෞකාරයෙක් නමුත් දරාගෙන ඉන්නේ මේ වස්ත්‍රය නිසා ඒ දුස්සීලයාටත් සත්පුරුෂ ජනයා වඳිනවා. ඒ පෞකාරයාටත් සත්පුරුෂ ජනයා වඳිනවා. සිව්පසයෙන් අපෝපස්ථාන කරනවා. ඒ දුසිල් ඔහුට නෙමෙයි මේ වස්ත්‍රය දරාගෙන ඉන්න නිසා. එහෙම ගාථාවක් සඳහන් කරනවා. නමුත් මේ වස්ත්‍රයට මනා සුදුස්සා රාගය නැති. නැති කරගන්න වීරිය වඩන. ද්වේෂයේ මෝහය නැති කරන්න වීරිය වඩන සහ නැති කළ කෙලෙස් මුල් උදුරාහල සහ කෙලෙස් මුල් උදුරන්න වීරිය දරන උතුමන්ට අයිති වස්ත්‍රයක් මේක. නමුත් මේ වස්ත්‍රයේ පාට දැක්කට පස්සේ ඒ වස්ත්‍රය දැක්කට පස්සේ මොහුට කරදරයක් කරන්න හිතක් නම් මහබෝසතාණන් වහන්සේට එළඹෙන්නේම නැහැ. ආන් ඒ නිසා සෝනුත්තරට කතා කරලා අහනවා යහළුව ඔබ මම මරන්න තීරණය කළාද? එහෙම නැත්තම් මාව මරන්න ඔබට කවුරු හරි උපදෙස් දුන්නද කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා ස්වාමීනි මෙන්න මෙහෙම කෙනෙකුගේ උපදේශයක් හින්දායි මම මේ අපරාධයට පෙළඹුණේ. එහෙම කියනකොටත් දැනගන්නවා ඇය වෙන කවුරුවත් නෙමෙයි ඒ චූල සුබද්‍රාවමයි කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා යහළුවී මොකක් සඳහා ඔබට මාව මරන්න කීවද? කියලා සඳහන් කරනවා ස්වාමීනි ෂඩ්වර්ණ රශ්මිය විහිදෙන ඔබ වහන්සේගේ දල දෙක නිසා. මට කීවි ඔබ වහන්සේ මරලා ඔබ වහන්සේගේ දල දෙක අරගෙන ඉන්න කියලා. ඒලයි වැඩි පුත්‍රයාට කියනවා යහළුව ඔබට උවමනා දල දෙක නම් ඔබේ කපා ගන්න. නමුත් පින්නදින කපා ගන්න කීවට දල දෙක කපන්න සෝනුත්තර උස නැහැ. 88 රියනක් උසයි. ඒ නිසා හිස පාත් කරලා රෙදිවන් හොඬවැල ඔහුට දික් කළා කියලා සඳහන් කරනවා. මේ හොඬවැල දිගියේ ගොඩ වෙලා එන්න. එහෙම කරාම සෝනුත්තර ඊතලීකුත් අරගෙන කියතත් අරගෙන හොඬවැල දිගියේ උඩට ගොඩ වෙනවා දලගාවට එන්නේ. ඉන්නදී අපිට ධර්මදේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා මේ උතුම් ජාතක කතාව මුල් කරගෙන සිදු කරන තුන්වෙනි ධර්මදේශනාව. අපි අදට මේ විදිහට නිමා කරමු. සෝනුත්තර මහබෝසතාණන් වහන්සේගේ ෂඩ්වර්ණ රශ්මිය විහිදෙන දන්ත යුගලයේ කොයි විදිහට කැපුවද කියන කාරණාව සමග ඉතිරි දේශනාවෙන් අපි කරුණු කාරණා සාකච්ඡා කරමු. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරුන් ලබන්නේ කුරුණෑගල මල්කඩුවාවේ පදිංචි වෛද්‍ය පබා රසිකා ඒකනායක මෙනවිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. උතුම් අරමුණු කීපයක් පබා ඒකනායක මහත්මිය සිහිපත් කරනවා. කුරුණෑගල කාර්මික විද්‍යාලයේ ලේකකාධිකාරී ලෙස සේවය කර විශ්‍රාමලත් පියදාස ඒකනායක පියාණන්ට සහ කුරුණෑගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ සේවය කර විශ්‍රාමලත් සුමනා ඒකනායක මෑණියන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. පවුලේ සහෝදර සහෝදරියන්ට ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ධර්මදේශනයේ සිදු කළ
ගෞරවනීය ස්වාමින් වහන්සේට ඊටම ඉක්මන් භවයක චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස ආශිර්වාද කිරීමත් ධර්ම ශ්‍රවණය කළ අප සැමට උතුම් වූ ධර්ම අවබෝධයේ පිණිසත් කල්යාණ මිත්‍ර සරත් ශාන්ත දේශප්‍රිය මහත්මා හා ප්‍රියංකා රණසිංහ මෙතිනියට දූවරුන් දෙදෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් අප සැම නමින් මිය පරලෝකීය සියලු දෙනාටම මේ උතුම් ධර්ම දානමේ කුසලයේ අනුමෝදන් කිරීමත් මේ පින්කමේ උතුම් බලාපොරොත්තු පරමාර්ථ හැටියට සිහිපත් කරනවා පබා රසිකා ඒකනායක වෛද්‍යාචාර්යතුමිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධියෙන් කෙටිම කාලයකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ උතුම් සද්ධර්ම දානමේ පිංකම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ